මේ මොහොත ගත්තාම අප පි දන්නවා රටේ දේශපාලනය අර්බුදෙන් අර්බුදට යමින් යම්ෂයාාකාරයකට ප්‍රජාත්‍රවාදය සම්බන්ධය ගත්තොත් අඳුරෙන් අමරට ගමන් කරමින් තිබෙන මොහොතක්. එතකොට එක පැත්තකෙන් රනිල්ලි ක්‍රම සිංහ අනුප්‍රාතික ජනාධතරයා රාජපක්ෂ කල්ලයේ සෙවන සහ ඔවුන්ට ආරක්ෂා සපයමින් මේ සිදු කරන ක්‍රියාදාමයඇතුළ ිට පේවා පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතලෙස විනාශමකොට ඇ ඇ ඇදදම මික්තේ නවා. හර එක්දසමසේ පනස් ගනන්වල පැරණී රාජරහස් පනත පොලිසාගඥා පනත වගේ දේවල් පාවිච්චිරමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලගනය කිරීමේ උත්සාහන් නිරන්තරෙන් ගැනිමිගින්. කාන්තාවන් දෙදනෙකුට පාරේ තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අයිතියේ උල්ලංගනය කරන තමුන්ගේ හිතවත් පොලිස් ලොක්කන් ගැත්තන් පාවිච්චි කර ගනමින් පොලිසිය මෙහෝමින් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම සඳහාවිච්ච උත්සාහ ගණමින් ඉන්නට මේ අපේ දිගින් දිකටම කිව එක මේ රණල් පික්‍රණසිංහගේ රාජපක්ෂ කල්ලියයේ පොදුජන පිරබුණු ආණඩුුවේ නොහැකියාවේ ප්‍රශ්ණයක් එනිසා තමයි පිකිීම මේ අසමත්කමේ ප්‍රකාශනයක්ටේ ආර්ථිකය. නිකුත් මාජයේ ප්‍රශ්න වලට පිළිතුරු ඔොයාගන්න බැරිකමේ ප්‍රකාශනයක් එ සතම අපි කිීමේ කවට රණයගේ නිවට මර්ධනය දිග කාලයකට යන්න පුළුවන්කමක් නෑ මේකට එෙහි ජනතා නැගිටීම ඉතාඉත්මනින්ම සිදීමට නියමිතයි. ඒකේ ලක්ෂණ හැමතෙම්ම අපිට පේන්ඩ පටන් අරන්තිය. එතකට දැ එක පැත්තකෙන් අF පට්ටෝරු අනුව ජාත්‍යන්ත්‍ර මුල්ලේ අරමුදලේ වට්ටෝරුට අනුව සකස්කරපු අයාලක් ඉදිරිපත් කල තින තත්යක්. ළු ආර්ථිකය බර සම්පූර්ණයම පුදු හා ජනතාව මතට හෙලලතින තත්වයක් හ තත්වේ මැද්ද තමයි අද අපි මේ වර්තමාන දේශපාල මුහොත ගතකරමින් සිටින්. තුර එක පැත්තකින් වැඩකරන පන්තිවිතරක්නෙවෙයි රාජසේවකයා පෞද්ගලික් සේවකයා එවගේම එදිනෙදා රැකයාශේත්‍රයේ විධ රැකයාවල නියුතු අවිදිමත්ශෂය ආර්ථක කටයුතුර නය දෙන ජතතා තරක්නය ද වෙනකට සුළු ව්‍යාපාරිකයන් දක්වා පණහා සයේකසිේ පණහාවැනි ප්‍රමාණවලින් සේවකයන් යොද වගෙන කටයතුකරු සුළු ව්‍යපාර දක්වා දෙයනට බරපතල අරබුදයට ගමන් කරමයතුන. නිසාම ශේෂ බද්ධ ගලණයක් සිදදුුවම් පවතින පිට වල්ලොට විශේෂයෙන් කපැත්තකෙන් මෞ්වරුන්ට පිටරට හල් සේවයට ය සඳහා දරුවන්ගේ වයස අුරුදු දෙක හමාර දක්වා අඩු කර ති දරුට ස කලින්ති බුණන මේ නී අවුදු පක් කියල අරු මාරක්. යි ිරු දරුව දා යන්න ලුවන් ත්යක්ත් මානේලා තියෙන නිසාට පේනමේ ආර්ථක අරබුදයට පිළියම් හොයන්ට පැත්තකින් විදෙස් හසේවය උනන්දු කරන ගම අනි පැත්තෙන් රටේ ඉන්න බුදුිමත් ඒවගේ යම්සේ නිපනතාවක් සහිත සිලු දෙනාටම විදෙස් කදවන්න බල කරලා තියන තත්වයක් නිසා ආර්ථිකයේ අරබුදට මේගොලන්න පිළියන්න නිසා අවසාන දැට පේන දේ තමයි ජාතන්ත්‍ර මුල්ලියාර මුදලේ වට්ටූ රූට අන්ුව ුදු හජනතතාට සාතිශය බහුත්‍ර ජනතාවකට පීඩනය ගෙන අර්ථිකය බර ගෙනදමින් ඊට අනුව කටයුතු කරන්න නාර්ික සැස්මක් තර දිගටම කියනව යෘර්තාාර්ිකය හරියට ක්‍රියාත්ම කරේ නැහ. ඉති අපි දන්න තරමින් පෞුගේ දශක හතරාමාර කාලයක්ක්තුළ මේ යවෘතාාර්ථිකය මේ රනිල්ගේ මාම වෙච්ච ජයාර් ගෙනපු ෘර්තාාතික ප්‍රතිත්තිම තමයි මගොල්ලු ු තරි සාාති පුරාම් මේ පාල පක්ෂ සජාත්ක පක්ෂ පුජන පිරුණවා ආ්ඩුව. අනිකත් සියලුම දේශපාන කණ්ඩායමසිං පහුගේ කාලේ අනුගමනය කරේ නිසා රට මෙතරම් බරපත ලගාදකට ඇදල දෑන්ටම සියලු දෙනම ව ියයුතුන් සම ආර්ථක ප්‍රතිපත් නැවතත් එම ආර්ථික ප්‍රතිපත්තියම නැවත සැරයක් උත්කරෂය නංවවෙින් ඉදිරිපත් කරපු ය වැක්ෂ සාර්ි වැට පිල්ල ඇ වට මහා ැකු අධිපතිවරයාගේ. හගේ ආර්ථක විද්‍යා පෙළපොත්තුවලට අනුවත් මේ පාරය මින්න්තුව අපට පේනො මේක විසදුන් එ ත්වක් නැතරම මෙනි තත්යක් ඇතුේ තමයි මෙට විසදුන් ඇතිවෙනකුට මේ ප්‍රජාතන්තුවාද හසිකිීම දේශපාන ක්‍රාදාමයන් පටන්කරන්තියනි ත පරපත ලෙස. එතුළ දැ මේකෙදී සියලු දෙනාම ඉල්ලනවා ද මේකට තියෙන එකම උත්තරේ මේ මැතිවරණ පත්ේ හනවා දේශපාන වේදිකාලිින් පර්ලිමේන්තුවෙන් විියධ දේශවාන පක්ෂ නායකෝ මේ ගුල අද ඉදිරිපත් කරන එක කාරණයක් තයි මතිව. ඇතිවරණයකින් මේ ප්‍රශ සියල්ල විසි දෙනම එකක්. නමු. අපි දන්නවා මේ පහුගිය කාලය පුරාවට විවිධ ආණ්ඩු පවිධ ආණ්ඩුවල්ඩ සහයදුන් කණ්ඩායම් ඒවත් එක සභාග ගතවෙච්ච පිරිස් පාර්ලමේන්තුය සිට මෙමට විධාකාරය උදෞකරපු පිරිස් මේගොල්ලෝ ගෙන ගේපු. ආර්ථික ප්‍රතිපත්තියක විනාශකාරයේ අදගීමටි මොනදන්න විනාශකාරී කේදවාචිකට අපි මොනදමින්ගෙන්. නිසා මේක සම්බන්ධ විියූහාාත්මක වෙනස්කම් ප්‍රතිපත්මය වෙනස්කම් අව්‍ය දැනෙන ගුණාත්මක ප්‍රතිදස් කරන ගනය නැතුව අපිදනො මේ රටේ දයෙන ආර්ථිකොහෝ අනිකුත් සමාජීයේ දේශපාන ප්‍රජාන්ත්‍රය ප්‍ර්නට තුරහන් නම්බන්න නිසා එකවැරම හදිසියේ මැතිවරණය පැවැත්වූ පමණින් මේ ප්‍රශ්නය විෂඳන්පුුවකමක් හනිසා අපිහිතනවා මේ මතු වෙලා තියන මේ ජනතා මත හෙලදීම මේ දැවැන්ත පීරටේරෙහි විරෝධය ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවට වඩා සහදා ආර්ථක ජීවිතයක් ගවන්න පුුවන් තත්වයකට ප්‍රජන්ත්‍රවාදී වට පිට නිර්මාණය කරගනින් සඳහ විච්ච අරගලය මග හැරලා. ඒ සියල්ලටම පිළිතුර මැතිවරණයකින් ලබා දෙනවාවාගේ තැනකින් මැතිවරණය සඳහා කෑකෝ ගහිමින් විර ප්‍රශ්නයයට විසදුමක් හම්පුුවන්නේ නෑ න ත අපි දන්නවා අපි දන්නවා මැතිවරණයක්. පැවැත්වීම අවශ්‍යයි මොකද මේ තියෙන ආණ්ඩුවට හොරපාරෙන් ජනතිි ච්චව රනිල් වික්‍රම් සිහිට ජනමතයක් නෑ නිසා ඉතා පැහැදිලි අපිට මැතිවරණ යක් තින්න වන හැබැයි මතිවරණ යක් තියෙනවනම් මොක් සිද් වෙන්න ඕනු කියන කාරණය තමයි අපේ අද දවසේ මාධදිසාකච්ඡාව මූලික අරමුණ. එකක් තමයි අපිහිතනවා මැතිවරණයක් තියෙනවනම් ඉතා නිශ්චිතවම ජනතවාද විවස්ථාවක් සඳහා වූ ජනමත විචාරණයෙකුත් මේ මැතිවරණයක් එක්ක ඒකා බද්ධ කරමින් පැවැත්විය යුතුයි කියන අපේ නිශ්ෂිත යෝජනා. එකඇන්නේ මැතිවරනය පොත්න සිදදුර මුක එක පැත්ති අපි දන්නවා ද මැතිවරණයකට පාල කණඩයි කැමන ේෂෙන් රල ලික්‍රමසිය එකකට ලැස් සින ඒවගේ පොදු ජන පිරමුණු ආණ්ඩුව හ මතිවරණයට කැමැති නෑ. එනිසා ඔවුන් ළුවන්ත ැතිවරන කල්දාන ත්ක්කන පි දෙැක් පවවි දවස පළාත්පාන න්ද සීමමා නිර්ණය සම්බන්ධ යෝජන පාක්චකරම පලාත්පාන චන්දය කල්දමීම සහක්තිනය සම්බන්ධ යන්කිසි දේශමාන පක්ෂවල යම් ඒකප තාවයකුත් එකකරතිනට එරෙහිව. නමුත් අප අපි තේරුණ නිසා මෙවන්ට මේ ජනමතයක් නැති නිසා. පර්තමාන පහල ෝදජන පිරු නානන්ඩුවට රනිල් ලික්‍රම් සිහට ජනමතයක් නැති නිසා ජනතතාශර ගේල තතුවරන ගල ැම ක තිවරන එකට මතිවරනය කල්දමාගනීම සඳ. ගල්ල ගන්නපුලො පොරි ක්සායි ගන අපි පේරු. එනිසාම ජනමතයක් නැති මේ ආණ්ඩුවට එරහිව යම්කිසි ජනමතයක් ගොඩනගී යුතුයි සා විශේෂය මේ පාර්ලිමතු ැතිවරණය එකදී ප්‍රකාශයට පත්වය විතන අදහස අපිත් පිගන්න අදහස. හැබැයි ඒ මැතිවරණය සම්බන්ධ අදහස ක්‍රියාත්මක වෙද්දී ඒක අපිහිතනවා මෙතෙක් මේ දැන්තියන මේ දේශාලන තත්වඇත්වක සමාත යුතුයි ඇයි අපිහෙම කිය. අපි දන්නවා මේ දැන්තියන දේශපාලන මොහොත නිර්මාණය වනේ ඉබේ නෙවෙයි. පහුග මාස ගණනාවක් තිස්සේ. මේ රටේ ජනතාව කරනද දැවැන්ත පරිත්‍යයා ගැන් මැද්දේ කරපු උද්ඝෝෂණයක ප්‍රතිඵලයක්, අරගලයක ප්‍රතිඵලයක්, මහජන අරගලයක ප්‍රතිඵයක් මහජන ැගිඩීමක ප්‍රතිඵයක් ලෙස තමයි මේ තියන දේශපාලන තත්ත්වය මේ තත්වයට වර්ධනය වෙලා තිය. අපි දන්නවා අරගලය ඇතුළේ බලා පොරොත්තු වෙච්ච සියලූම දේශපාල අභිලාශයන් ෂටනොවුන්ට අරගලය විසින් ඇතිකරපු රපල දේශපාන වෙනස්කම් සමාජය තියෙනවා. එක තවයිස් සරහට වර්ධනය ව යුතුයි අරගලයේ අපි ප්‍රෑන්සහ අරගලයේ අරමුණු තවදුරටත් ජයග්‍රහණ කළ යුතු තියෙන එක පිද්‍රීති අබියෝ. අපි පෙරුගන් සමාජවාද පක්ෂයට මේ අභියෝගි මුදන ලැසය නිසා අපිහිතනවා මේ තත්ත්වේ නිර්මාණ වෙච්ච මේ අරගලයේ දේශපාගනය මග හරග එකපාරම හදිසියේ මැතිවරණයකින් සියලු ප්‍රශ්ණ විසදන්න පුළුවන්ගේ කියන මිත්‍යාව සමාජය තුළ ප්‍රණනික දේශපා වශයෙන් වරදක්. එනිසා අපි කියන්නේ. අරගලය ඉදිරියේදී ජනමතය පිරික්ෂණ මහමැතිවරණය එකදී අරගලයේ දේශපා නවිලාශයන් සම්බන්ධ වීතු.ඒ සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමවේදය හැටියට අපි යෝජනා කරන්නේ. ඒ සම්බන්ධ කළ හැකි ක්‍රමවේදය වශෙන් අපි යෝජනා කරන්නේ මහමැතිවරණ ඇත් එක්ක ජනමත විචාරණයක් හැදවඩන ජනතවාදී විවස්ථාවක් සඳහා. මේ ජනත නමත විචාරමයක් ගැන කිව ගම්ම එක පාරම මේක මේ හුදු ජනමත විාණැම්මකද හේතුව මේ නවව්‍යස්ථාවක් සම්බන්ධ කතිකාව මේ හැම කෙනාම කියනවා. අපි දක්ක පහුගේ දවස්සල බිවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් තමතමන්ගේ රැශීම්ලදිී පාලිමේන්තුේද විධවස්ථාවලත් මේ අලු ව්‍යස්ථාවක් ගෙනනයම් සම්බන්ධ සාකච්ඡාව කරම ඉින්වා. නමුත් අපි හිතනවා මේ පහුගගේ අරගලය තුළ ඉදිරිපත් වෙච්ච. දිරිපත් වෙච්ච ඒ ජනතවාදී විවස්ථාව එහි අඩංගුව සහිතව විශේෂයෙන් අපි කිව්වා මේ විදාක ජනප්ද දූරය දැම් එක්දාම්සිය හැත්තෑටේ සිට ක්‍රියාත්මකෝ පෞතින මේ විදායක ජනප දූරය මුළුමනින් මහෝසිකරන සංසෝදරනයෙවෙයි මුළමනින් මහෝසි කරන මේ මැතිවරණ ක්‍රමය තියෙන අසාධහරණ මැතිවර සහමුලින්ම වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අඩංගුවක් සහිත මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුව මැතිවරණ ක්‍රමයක් ඒවගේම අපි කිව්වා පහුගේ කාලයේ පුරාමේ තිි්චා ආර්ථික අසමානතාවේ. ක්ශේෂෙන් අධ්‍යාපනයේ සෞඛ්‍ය පහසුකම්බල ප්‍රවාහනය ජනතාවට තියන අයිතිය මූලික මිනිස්යිති අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශයට පත් කරපු. ඒ තවුරු කරපු ්‍යවස්ථාවක් එනිසමනම විදිරට දේශපාන ප්‍රජාතන්ත්‍රවාදේ. ආර්ථි ප්‍රජාන්තවාදේ මූලික අයිතින් සාතික කරනලාද නව ජනතාවද ව්‍යස්ථාව ගඩනගීමම පිළිබඳ කතිකාවක් පහුගේ අරගල තු ඉස්්‍රහටාවක්. එවගේම මෙරටේ දශ ගැනාවක් පුරා. මහත් වූ ව්‍යසනයක් ගෙනදමින් ක්‍රියාත්මකොතින මේ ජාතිවාදේ මේ ජාතික පීඩන සශේෂෙන් මේ ජාතික ප්‍රශ්නය මුළුමනින් විසිඳීම අරමුණු කරගත්තු. යෝජනා ඇතුළ ඒකට ජනතාවතරට ගිහින් ඒ යෝජනා අරගෙන ිවිධ. ගෘතකයන් වැඩරන නතාව ගොවි ජනතාව කම්පොරු ජනතාව මේ සිරු දෙනාගේම අදාශයෝජන සහිත සකස් කරලද වඩා ශක්තිමත් ජනතවාද විවස්ථාවක් නිර්මාණය කරගැි පිළිවෙඳ කතිකාව පහුගේ අරගල තුළ ඉස්සරටාව නිසා අපියෝජනා කරනවා. මෙන්න මෙවැනි ජනතවාද විවස්තාවක්. මෙවැනි අඩංගුවක් සහිත ජනතවාද විවස්ථාවක් සහිත ජනමත විචාරණයක්. එමනක් මේ මහමතිවරණ ඇත්තක සම්බඳ කළ ත්විතරයි. ජනතා අරගලයේ අභි අපේක්ෂාව ජනතා අර්ගලයේ අි ප්‍රයන්. ැතිවරණ ක්‍රාදාාමකති සම්බධ කරන්න පුළුවන්. එහම ැතුව කරන මහ මැතිවරණයක් අප හිතනවා එක හුදු බලය සන්බන්ධයෙන් කරන මැදිහත්වීමට එයා ගිය තත්ත්වයක් නෙවෙේ. එනිසා මක අපි කලනයුතුකිවේකයි මේ මේ තියන දේශපාලන තත්වය. එම නැත්ත එක පැත්තකි මේ තියන මැතිවරණය සඳහා තියෙන ඉල්ලීමට දාල පසුබිම පවානිර්මාණි වුණේ. මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස. මයිසලත්තුවාගේම අර්ගලයේ තුළ ජීවිත පරිත්‍යයාකර විධාකාර පරිත්‍යයාගැන් අද වෙනකොටත් අරගලකරුවන් ශාල පිරිසක් අත්තඩංගුවන්න. ඔවුන්ට එරිව ව්‍යාජ චෝදනාමත පදනං වෙච්ච නඩු විභාග කිරමින් පැවැතෙන නඩු දවමින් තියෙනු. ඒවගේම ශිෂ්්‍යව්‍යාපාරයේකට නායකත්වය දුන්නු ක්‍රියාදරයන් අත්තරුණුර අරගන ප්‍රස්ත මරදන පනත වගේ සිිෂ්ඨාචා ර්ෙමාන සිිෂ්ඨාචාරයට වරුද්ධ පනත්. ජාතන්ත්‍ර විරෝධී පනත් පාවිච්ි කරමින් අත්තරගේ තබාගෙනතා තිරශ්ීන බදන්ධනයට ලක්ලතින. එවැනි ත්වක් සා මේ සියලු පරිත්්‍යයාගෙන් හා කැපකිරේ මැද්දේ මේ ජනතාව ස ක ිතව මද තමයි ේති දශපා මහොත නිර්මාණීම. නිස තින ොහො තුල මේ ති දේශාල මහත තුලපේ මැතිවාර්ණයක දිරි පත් න මතිවර ක් ට ිය නවා. ැතිවරණ සඳහා ඉල්ලීම අනිවාරයෙන් අරගලයේ අභේක්ෂාවන් සමඟ සමපාත ව යුතුයි එනිසා පිකව්ේ අ ඉහත කරුණු සියල්ල අඩංගු කරගත්තු ජනතවාදී විවස්ථාවක් සමග ඒ ජනතවාද වි්‍යවස්ථාවක් සඳහ ජනමත විචාරණයකු සම්බන්ධ කරගත්තු මහමැතිවරනයක් පැගත් යුතු කකිනක තමයි, පෙරටුගාම මජවාදී පක්ෂය අපේ යෝජනා. ඉති අපි දැක්කා මේක මේ පහුගිය ගෝල්ෆේස් අර්ගලය ගෝල්ෆේස් අරගලය ක්‍රියාත්මකෝ පවතිද්දි. එහි ඒ ඉදිරිපත් කරපු අවසාන ගොල්ේස් ප්‍රකාශනය ඇතුළේ මේ යෝජනාවතිබ. එතර මේ යජාව අපි පහුගේ ජිලිමමාස දො ස් ව අපි දැක් ඒ විද දේශප පක්ෂ හණඩ ර් ිමේ තු නියෝජනයර දේශපල් පක්ෂ ා ම න්තු නියෝජනය නොරන දේශපල් පක්ෂ කණ්ඩෑ ත් සමති ට සිවිල් සංගධාන වැ ඉදිරි පත් කරු තර පි දක් මහ හැලි සියලුම දේශපාල් පක්ෂ කන්ඩයිම් සසිල් නාාම මේ යෝජනා පිළිගත්ත. මේ නව ජනතවාද වවස්ථක් සම්බන්ධය. ර්ික ප්‍රපත්තිය බදු ක්‍රමය මූලික පදනම්බලින් වෙනස්කිරීම. මෙවැනි විියහාත්මක වෙනස්කම් සම්බන්ධ යෝජනා මාලාව පිළිගැනීම ලක්න. දැ ඒ පිළිගැටත පිරිස්ම ඒ පිගත්තු දේශපාන කන්ඩාෑම. අද වෙනකුට නැවත මහමැතිවරණයකින් සියල්ල වෙන කළ හැකි කියන මිත්‍යාන සමාජතුලවක් ප්‍රමගව නිසයි අපිකියන්න්නේ මේ අරගලයේ ඉදිරිපත්ච්ච දශපන අබිලාශන් මේ මහමැතිවරණයේ දේශපානයට සම්බන්ධ කරගන්න අසමත් වෙනවා කියන්නේ අරගලය පවාදීමක් අරගලයට පසු පස හැරවීමක්ඒ අරගලයේ සක්‍රීව තිබුණයකල ගුල්ල හිතන වෙලා සමර හිතනම ද අරගල සක්ක්‍රිය ැහැකිල් අපේ අපේ විග්‍රයිට වැඩ සම්පර්න් වෙනස් අපිතනවා අරගලය එක මාර්ගලය තවදුරට ක්‍රියාත්මකයි රගලේ විධ උස්පහත්වීම් තියෙනු. අරගල විධ පසු බැසීම්තින ඉදිරිටේම් තිෙනන ජයක්‍රහහි අවස්ථාතියන යම් පසු බැසීමය අවස්ථාතින එවගේම ආණ්ඩුවේ මර්ධනකාරේ ක්‍රියාමාර්ග විසින් ඔවුන් ප්‍රජාතන විරෝධී ක්‍රියාමාගක උත්සන්න කරව වස්ථාති න මේ සල්ල වින් අරල විදු ස්පහත්ව මත්වනපුළල ම කවර හිතවන ඒ වෙන කොට තිබිච්චා අරගයේ උනුසුම ඒ වනකොට තිි්චා අරගලයේ සක්‍රිය භාාවය. මේ වනකට දුරුවරන වෙලාතින දුරල් වෙලාතින නිසා අරගලේ සකියවතියෙද්දී. අපි අතු උත්ස්සල එක වෙච්ච, ක්‍රියාමාර්ග අතු උත්සල එකඟ වෙච්ච දේශපාලන යෝජන තැ පැත්කඩා වැටර පුළුවන් කියලා මහිතන එක බරපතල දේශපන වැරදීමක් නිසාැිකුගේ අරගලයේ මතුවෙච්ච දේශපාලන හරය දැහර කරමින් ඒකට පසුපස හරෝමින්. ඒක පාවාදමින් හුදු බලය සම්බදධ. එක්ක පාරලිමේන්තු බලය ලබාග ආණ්ඩ ලය ලබාග ඒම නැත්තං.